орхидея. Орхидея подводок я не Five peaks තරණය. මගේ තකුණු අත පැත්තෙන් ඉන්නවා නෑ සුදි වම් අත පැත්තෙන් ඉන්නවා මිස්ටර් අසුන් චානක. නෑ දේශගවීසක අසුන් චානක. දේශාභිමානී. මේ දේශාභිමානී සඳුන් තාරක BDMS Hons. And අපේ ප්‍රධාන ඉංජිනේරු තුමා ඉෂාංක ප්‍රසාද් සහ අතන ඔබට තව කොනට වෙන්න දකින්න පුළුවන් එක පුද්ගලෙක් ඇවිදවිද ෆොටෝ ගන්නවා DOP DOP මේ අපේ හැම මේකම සාර්ථකත්වයට හේතුවන්නේ ඔව් පුරෝගාමි පුරෝගාමි චරිතයක් RIP ලක්ෂදීමන්ත අපි දැන් මේ ඉන්නේ ඔබට පේනවා ඇති මේ නකල්ස් රක්ෂිතය ඇත්තටම ස්වභාව සෞන්දර්යයන් අනුන ඉතාමත් අපගේ රටට වටින ඉතාමත් ජාති උරුමයක් ඉන්ලෂ වාගේ අදහස් මොනවාද ඉන්ලෂගේ ෆෝන් එක කියලා ඉන්ලෂගේ මේ පොඩි ප්‍රශ්නෙක ඉන්නේ යා හැම වෙලාවම කනෙක්ටඩ් අපි කිව්වෝ ඒ ඇන්ඩ්‍රොයිඩ් හරියට නෑ පොඩි ෆෝන් එකකට යන්න කියලා මේ අපි වටන් ගත්ත ඉස්සෙල්ලා මේ හිකේ මෝඩ් එක සෝරි හයිකින් මෝඩ් එක ඔන්න එන්න අපි වටන් ගත්තේ 2013 මං හිතන්නේ ඔව් අනිවාර්යයෙන් වැරදි කළොත් මේ මාදුරේ 2012 මේ මචං 2012 අපි මුලින්ම ගියේ නුවරඑළිය ඒකට ගියා විනෝල් චාරිකාක හයිකින් එකක්වත් එහෙම මොඩයක්වත් නැතුව ගියේ පිරිස එකතු කරගන්න සනා තමයි අපි මේ මොනෝගාමි චරිතයක් විතර කටයුතු කරා අපි නිලක්ෂ දීමන්ත සහෝදරය ඔව් ඒ දවස්වල හිටියා අපිට මේ හොඳ යාළුවෙක් මේ ඇමිලි පිටියෙන් පැමිණි යාළුවෙක් හිටියා දැන් හොයා ගන්න ඕනේ දැන් අතට ඇඟිල් අතට මුද්දක් දමා ඇඟිල්ලට මුද්දක් දමා බෙල්ලට තොණ්ඩුවක් දමා තමයි දැන් මේ දවස්වල නිශ්ශබ්දතාවයක් ප්‍රකාශ කරගන්න. පින් මේ නිලක්ෂ විනාඩිය නිශ්ශබ්ද දෙන්න. ආ පැත්තකට ගිහින් පොඩ්ඩක් කතා කරගන්න. ඔව් බොහොම ස්තුතියි. ඔව් විනාඩිය ගියේ නෑ නේද? මේ ඒ පුද්ගලයා නැති වුණත් ඔහු ආරම්භක සංස්කෘතිය තාමත් ඔව් ට්‍රිප් වල තියෙනවා. තව අපි සිවිසිසි පුද්ගලයෙක් කියන මතක් කරන්න ඕන ස්ථානෙ මෙතන නැතත් අපි ආ මතක් කරන්න ඕනේ බුරෝගාමි චරිතයක්. සුනිමල් සුහද කියන මාතෘකාව. ඒගොල්ලන්ට ඕන වෙලාවක පිටි ගිහිල්ලා යාව චෙක් කරන්න. ඇත්තටම මේ නම ගැන කියන්න ඕන. ඇත්තටම අපි පොඩි කාලේ ඉගෙන ගත්ත සාමා මේ මල ගන්න. සමන් මේ මල. අමර මේ හින්න වගේ නමක් තමයි ඒක. ඇත්තටම ඒ වගේම චරිතයක්. සුනිමල් චරිතයක්. ඇඳුමක් ඇඳොත් ගලවන්නේ නැහැ පැය. නාන්නේ. දවස් තුනක් යනවා දම්මදින්නේ. ඇත්තටම ට්‍රිප් එකක් කාවත් ඒ පුද්ගලයා ඇත්තටම මේ කිසිම මේ කිසිකට සමගන ඕ නිකන් කිසි සෞඛ්‍ය සම්පන්නත්වෙන් හරීම පිළිකුල් චරිතයක්. හොඳ මිතුරෙක්. මතක් කරන්න ඕනේ අetzt වශයෙන්ම හොඳ මිතුරෙක්. අපිට ගොඩක් අලුත් මිත්‍රයන් අපිට අඳුනලා දුන්නා මේ අපේ දකුණු පස කෙළවරේ ඉන්න ඉෂාංක ප්‍රසාද් අපේ එයින් එක්කෙනෙක් මෙතන නොසිටියා තව දෙන්නෙක් මතක් කරනවානේ හසිත් සහ හසිත සහ නිලන්ත ප්‍රේම කුමාර එයා මොඩලිං වලට එයා යන්න බලාපොරොත්තු වෙනවා එයා ඉස්සරහට නාමසිතී චරිතයක් ශ්‍රී ලංකාවේ මොකද ප්‍රොෆෙසර් කෙනෙක් මොඩලිං කරන ප්‍රොෆෙසර් කෙනෙක් මම දැනට දැකලා නැහැ එයා ડોක්ටරේට් කියන ප්‍රොෆෙසර් කෙනෙක් මේ මොඩලිං වලට සම්බන්ධ වෙන කෙනෙක් ඔයගලට ළඟදීම දැනගන්න පුළුවන් වෙයි. අපි රිලීස් කරන එයාගේ ડોකියුමන්ටරි එකක් ළඟදීම අපි බලාපොරොත්තු වෙනවා. අපි ගා තියෙන ෂොට්ස් කීපයක් නට අපි දාන්නේ නැහැ. මොකද අපි කැමතිව ටීස් එකක් දෙන්න කට්ටියට. මේක බලන්න පුළුවන් ඉදිරියේදී. දැන් ඊගා තව අපේ යතුම එයා මෙතන නැතත් අපි ආව මතක් කරනවා. ඊගා සුනිමල්. ආයෙත් සුනිමල් යනවා. එයා තමයි මේ
අපේ දැන් මේ ගවනාන්තය තුල සිදුවන ඔක්කොම සුවිශේෂී අවස්ථා ඡායාරූප ගතකරණය කරේ සුනිමා සොයුරා. අපි ආවත ආදරේ මතක් කරනවා. අතර මේ වීඩියෝ කරන්න හේතුව මේ අවුරුද්දෙන් පස්සේ මොනවා වෙයිද කියලා අපිට හිතාගන්න අපිට නෙමෙයි ඇත්තම අපිට නෙමෙයි අපිට නෙමෙයි ඇත්තම මේ දැන් තොණ්ඩුවක් දැන් මේ දවස්වල ලෑස්ති කරමින් පවතිනවා මේ හසුන් චානක සහෝදරයා. එයා තමයි ඊගාවට ඒ තොණ්ඩුව ලබා ගන්න අත් දෙක පුද කරගෙන ඉන්නේ මෙහෙම බෙහෙක් කරගෙන. ඉතින් අපි මේ මේක අන්තිම ට්‍රිප් එක කියලා කියන ඔයා එන අපි බලාගමු එක පස්සේ පවුල කඩලාරි පවුල කඩලාරි ට්‍රිප් එකක්ම ඉන්න තමයි බලන්නේ. මගේ වෙන්න බිරිඳත් එක්ක මට මෙවුන් එක යන්න තියෙන අපෞස්ථා හේතු කොටගෙන වෙන්න බිරිඳ ඕ වෙන්න බිරිඳලා මොකද 3 දිනක් කතාවක් කියනවා. ඇත්තම සමාජාල රෙඩ් බෝඩි වෙලා ඇත කතා බහක් කරනවා මේ ඔහුගේ ප්‍රේමවන්තියට අසුන් චානක වගේ 3 දිනක් ඉන්නවලු. ඉතින් අපි ඒ ගැන හරීම විමර්ශනයක් පවත්වනවා අපි පොදුවේ සියලු දෙනාම එකතු වෙලා. ඒක ඇල එඩිට් කරලා දාපන්. හරි පටන් ගමු. අපි ඊගාට මේ මගේ මේ මදුරට එහා පැත්තේ ඉන්න අපේ අලුත් අනිත් සේවිරත් දැන් අපි වෙන්ට දොස්තර නෑ ඕල්මෝස්ට් දොස්තර. මේ තව විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න විශේෂ හැකියාවක් තියෙනවා. දත් ගලවන්න. ඉතින් මේ ඒ දවස්වල ඉඳන්ම ප්‍රගුණ කරපු හැකියාවක් තමයි. ඉතින් අපි ඒ සොයිරාව අපි යොමු කරා ඒ හැකියාවටම. ඉතින් සනු අපි මදුරගෙන සනු පොඩ්ඩක් අපිට කතා කරමු. ඔයාගෙන කොහොමද අපිත් එක්ක ජොයින් වුනේ? කොහොමද පේරාදෙණිය කැම්පස් එකේ හිටිය අපිත් එක්ක කොහොමද කොළඹ අපිත් එක්ක ජොයින් වුනේ? කනෙක්ට් වෙලා ඉන්නේ කොහොමද? කනෙක්ට් එක. today that most people are talking about the hike mode. No macha, they are travel mode macha. A travel mode any they are yagi wahane wenna thiyana photo ekak dadinne. Oya dannawada yagi wahana deyak kiyana photo dahala thiyana. We don't have vehicles macha, api bike wala thamai ithin yanne. Kat o yuwa kiyanne ba. හරියට වා වා ඔකේ කැරියන් මේ මචං අපිට එහෙම මේ ලොකු ට්‍රිප් යන්න අපිට එහෙම හැකියාවක් නැහැ. ඉඳලා අපි ওই කැලේක පොඩ්ඩක් ගිහිල්ලා ෆන් එකක් අරගෙන එනවා. ඒකත් ඉතින් අපි ওই බයික් එකේ හරි පාරි බස් එකේ හරි ට්‍රේන් එකේ හරි තමයි යන්නේ. ඉතින් අපි එහෙම ගිහිල්ලා මචං ඒකේ තියෙන ෆුල් ආතල් එක අරගෙන රැයට පොඩි ෆන් එකක් අරගෙන එහෙම එනවා. මේ පපුයි මයිල් ලාපු ගැන පොඩ්ඩක් කතා කරමු. පපුයි මයිල් මචං ශ්‍රී ලාංකික පුරවැසි ඉක්වෂන් වල ආඩම්බර වෙනවා. අපි නෑනේ. මේ බුම්බේ ශ්‍රී ලංකාවේද? මහා කළු දින්නලා කියන්නේ. ඉතින් මේක මෙමය ඒක මේ පරිණාමවාදී අවුලක්. පරිණාමයේ මේ සඳුන් කියන පුද්ගලයා පරිණාමයේ වෙද්දී ඒක අර හරියට වෙලා නෑ. හරියට වෙලා නෑ නෙමෙයි. පරිසරයට අනුවර්තනය වෙලා දෙන්නේ. ඒක තමයි කියන්නේ උනාට. ඒ උනාට මේ අනිත් අය දන්න මොකද්ද ගේස් එක කියලා? මොකද්ද ගේස්? නෑ අපි කතාන එඩිට් කරන්න. ඔය ටික ඒක ඔය ටික ඔලිදේ අර පුත්තල බගා කරපු ටිකනේ. අපි ඊට පස්සේ තව කෙනෙක් ඉන්නා මේ බිහයින්ඩ් ද සීන් පර්සන් කෙනෙක් ඉන්නා අපි මතක් කරන්න ඕනේ. ඔහොම අනිත් පැත්ත හරව පොඩ්ඩක්. නෑ මේ වීඩියෝ කිදීම සම්බන්ධව අපි තව පුද්ගලෙක් ඉන්නා විශේෂ පුද්ගලෙක්. ඔහු මෙතන නෑ. ඔහු තමයි අපිට මේ ඇම්ම කියන එක ගැන වීඩියෝ කිරීමේ කලාව සම්බන්ධ ඇම්ම ගෙනාවේ ඔහු. එයත් අමාරුවක වැදෙන්න සූදානමක් තියෙනවා කියලා අපිට ආරක්ෂා දෙන්න. ඒ නිසා අපි මගරින්න ඉන්නවා. ඒ වගේම එයා මචන් ලබන අවුරුද්දේ වෙඩින් එක නිසා නේද අදාළ නැත්තේ? අද ඉඳන් වනමාලියක් හොයන්නේ නැහැ. සෝරි. වනමාලි ඉන්නවා. මල බාගුලයි. සාමද හොයන්න යනවා ඒක නිසා. එයාට සහභාගී වෙන්න බැරි කමක් කිව්ව තමයි. එයාට බ්‍රයිට් මේට්ස් කෙනෙකුයි මම හිතන්නේ මේ මොකද ග්‍රූම් මේට් කෙනෙක් දෙන්නෙකුයි වැඩි නැහැ ඒගොල්ලෝනේ. අපි වැඩි නැහැ දෙන්නේ. එයා අපිට ග්‍රෑන්ඩ් පාටියක් දෙනවායි කිව්වා. ඉතින් ඒක නිසා අපි ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ආශිර්වාද මතක් කරනවා මේ අවස්ථාවේ. ආශිර්වාද නමයි. ඊළඟ ආශිර්වාද. ඔය මදුරේ. ඔය ලයිරු ගැන තාවයි කියන්නේ මුද්ද වැඩි. චිච්චයන් නිසා
තව කෙනෙක් ඉන්න මතක් කරන්න එයත් සුනිමල් වගේම ෆොටෝග්‍රැෆි කලාවේ මේ දැවන්තේ පිළියන්දර වෙන කොයිවත් නෙවෙයි පිළියන්දර රෝහිණි ජම්පා ජම්පා ඉරිමිනි නිරිමිනි රෝහිණිව කොමල්සාලා මේ ඡායාරූප ශාලාව ඔබ තුන්නද වන ජීවිතේ වනාන්තරයට පවනක් දක්කල වෙන දුර්ලභ සත්ත්ව විශේෂය ඉතාම දුර්ලභයි. මොකද මේ දිව එනවා නිකම්ම. ඒ වගේ සත්ත්ව විශේෂය කවන්නේ අපි නැවතත් අපේ ප්‍රෝග්‍රෑම් එකට අපි මාසා දින අපි මතක් කරන්න ගියා මිතුරා අපි ගානිත් මිතුරා තමයි ලහිරු කොහොම ගියත් එයාගේ චොක්ලට් එකයි චීස් කෑල්ලයි ක්‍රීම් කැකර් එක අපි අමතක කරන්න බෑ නැස්තයි අපිට අද ඒක අහිමි වුණා ඒ අවස්ථාව. මොකද චොක්ලට් එකක් සමග ක්‍රීම් කැකර් එකක් චීස් සමග රසවිඳීමේ අවස්ථාවට අහිමි වුණා. ඔහු මේ අද නොපෙමිණීම හේතුවෙන් ඉතාමත් කනගාටුපත් වෙනවා. අපි මේ එනට එහාට ඔහු අපිට දුරකථන ඇමතුමකින් කිව්වේ අපි ඊගාවයකදී චොක්ලට් කමු චීස් කමු කියලා. අපි මුදන්දෑ බලමු අවස්ථාවක් ලැබෙයිද කියලා. මොකද ඒ අවස්ථාවේදී ඔහු මැසේජ් වලට රිප්ලයි නොකර ෆෝන් වලට ආන්සර් නොකර මූණන් දීමෙන් තොරව දිදිදිද කියලා අපිට බලාපොරොත්තු වෙන්න කොහොමරි බලමු. අපි අවස්ථාවක් දීලා අපි ඊගාව අවස්ථාවේදීවත් අපි චොක්ලට් එකක් චීස් කෑල්ලක් සමග ක්‍රීම් කැකරයක් කන්න අවස්ථාවක් ලැබෙයිද කියලා. ඒත් සමගම ඉලක්ෂ ගැන කතා කරන්න නඩේගුරා ප්ලීස් ඒ පොඩ කපට කපට හත්තේ මම ඔයා මෙතන ඉන්න බෑ මේ එහෙම නැත්නම් මේ යාර මෙතනට මෙතන බෑ නෑ පොඩ්ඩක් කොහම කරකවල ආවි ඔන්න කන ඇතන මූනේ ඔව් ඇත්තන මේ සිරියාවන්ත මූනේ දකින්න දකින්න කාගේ ඉතා ප්‍රසිද්ධ මියාගේ ලින්ක් එකක් ලීක් කරලා තිබා මේ ළඟදී මේ ඇත්තරම මේ කාගේ සිත පිනවන මේ ඒ මනරඹුව නිලක්ෂ දීමන්ත වී අකුරෙන් පටන්ගෙන දැන් මොකද මචං අනිත් අකුරු දැන් අකුරු මොකද උන්නම කියනවා දැන් ඔය ජේ අකුරුකුත් තිබ්බා ඒ දවසට. කොයි මාක්ස කර්මාන්තේ දැවන්ත නාමයක් නාස්තාවෙදී හුකි ඇත්තටම ඔහු ඔබලා දන්නාති කොයි කියන්නේ කොයි කියන්නේ මත් විශේෂ ජපනීස් සුසේෂි මත් කොයි කියන්නේ ඌ පීනනකොට නිකන් ළමේ පීනන වගේ තමයි ලු ඇඟේ පැල්ලමක් තියනවලු ඔහු තමයි කියන්නේ ඔහුගේ අනාගත බලාපොරොත්තු මිලියන 3000කට විකිණීම. ඔව් අපි ඔහුගේ බලාපොරොත්තු එලෙසම ඉටු වෙන කියලා ඔව් බිජුකරණය කරන මේ දවස්වල මේ ඊ මොකද සිංහල වචන බිජුකරණය නේද ප්‍රජනනය අන්නේක මේ කොයිමා මස්සෙන්ගේ ප්‍රජනනය සම්බන්ධයෙන් ඔහු ඉතාමත් උනන්දුවක් දක්වනවා. ඇත්තටම ටැංගිර බහැගෙන තමයි මනුස්සයා ඒක ඒ ප්‍රජනන ක්‍රියාව කරන්නේ. ඇත්තටම මේ තමන්ගේ ඉතා මේ තමන්ගේ දෙයක් වුවද අත්හැර කොයි මාළුවන්ගේ මස්සෙන්ගේ ප්‍රජනනය සම්බන්ධයෙන් ඉතාමත් උනන්දුවක් දක්වනවා. ඇත්තම දැනට කොයි මස්සෙ පැටව බිලියන ගණන කෝසතෝ පවතිනව නේද? පීන ඉන්නවා සංචිතවල තියෙනවා. ඒත් ඔහු කියනවා ඒ බිලියන ගණනින් කොයි එන්නේ නැහැ. ඒක ඇත්තට අපිට ඉතාම කොයි දෙන්නේ ප්‍රජනනය කරලා කොයි එන්නේ කොයි මාසෙින් දෙන්නේ අදාළ මචර කාර්යය කරපුවම කොයි මාසෙින් ඉන්නේ නැහැ. එතකොට කවුද ප්‍රජනනය කරේ ඇත්තටම? කරේ ඇත්තටම බලාපොරොත්තු ඉන්න බෑ අපිට. ඇත්තටම මේ මහත්කාරයෙන් කරන ප්‍රජනනයකදී
ඇත්තම ස්වභාවික කොයි මාත්‍රයක අපිට බලන්න අපි ඇත්තම මේ අනාගත බිරිඳ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන පොඩ්ඩක් ඔය කය නිලච්චගේ අනාගත බිරිඳ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න ඕන මේ පොඩ්ඩක් මේ රෑ රෑට පොඩ්ඩක් බලන්න ඇත්තම අපි එතුමියගෙන් ඉල්ලා සිටිනවා මොකද්ද මේ කරන්නේ කියලා කොයි මාත්‍රයක් එක්ක ඔය ටැංකිය ඇතුළට බහැලා ඕ මේ දවස ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්නයක නම් මූල දිනවා මේ මොකෙන් උපදෙස් ලැබී තිබෙන්නේ පොඩි ෆෝන් එකක් පාවිච්චි කරලා ලෙසට ඌයි මේ සමුසේ මොකක්ද ඇත්තරමට කතා කරමින් නුසුදුසු ආකාරයේ වචන වලින් ඉතා පරුස වචන වලින් මෝ බඳව සමුසේ ඉතින් ඒ නංගිත් කියනවා මට සමුස කියන්න එපායි මං ඔයාලට කියන්නේ නැහැ නේ අයිය කී කිය. ඉතින් ඒක හරි වැරදි අපි කියන්නේ නේද? ඒක හදාගන්න. අනික ඉතින් ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඒක වැරද්දක් නේ. ඉතින් එයාට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න බෑ කියලා ඒ ළමයා ඉතින් වැරදි නැහැ නේ. නේ? කට් පොඩර කකුල සූම් කරන්න. ඇත්තනම මම මොකක්ද කියන රාජපක්ෂ පරම්පරාවෙන් එන ඉතාම දැවැන්ත චරිතයක්.